දයින්ත ළඟට අපිට කතා කරන්න තිෙන මාතෘකාව තමයි සාපේක්ෂසාහ නිරපේක්ෂ කෝෂ යොමු කියන මාතෘකාව එතකොට අපි මේක යටතය කතා කරවා ඉස්සල්ලම සූත්‍රයක් පිටපත් කිරීම කියන එක අපිට මේ සූත්‍රයක් පිටපත් කිරීම කියන එක ගොඩක් වැදගත් මොකද සූත්‍රි නිතරම ටයි් කරන්න ගයවතු. ඒ වැඩි කරන්න බැ ප්‍රයෝකව භාවිතා කන වෙලාවට අපි ටෙක්සල්ෂීටයක් සූත්‍ර පිටපත් කිරීම ගොඩක් වැදගත්වර. ම සූත්‍ර පිටපත් කරන විදිහ ගැනගෙන ගණ්ඩ කලින් පස්තතුු කාලිය ගන්න සූත්‍රයක් පිටපත් කිරින්කිලීම උඩ මත්‍රකාවන අවශ්‍යවෙන්නේ නෑ සූත්‍රයක් පිටපත් කිරීම දැන්ලමයි සූත්‍රයක් පිටපත් කරන්නේ මොන හේතුවට ද කියන අපි දැනගන්නඩෝ ඇයි සූත්‍රයක් පිටපත් කරන්න කොපි කරන්නේ මම එක්සල් ෂීටහ කෝපන් කරගන්නවා සිට හැකුත් ඕපන් කරගෙන අපි උදාහරණ සහිතව මේ කරන විදිහත්තය කරලා පෙන්න ගමන් යනවා මේ කරලා පෙන්දේ දැන්විතරක් බලලා තියෙන දෙයක් කාලා නිදාගන්න ඇතුූ හති ගනන් මේක නැවත නැවත හරයක් බලන්න මේ ය අපිත් සූදානංවෙන්නේ ලකුණු දහතුනකට දා හතරකට අපි මෙතෙක්කල් මේ දහයිපන්තයේ පාඩංවල අපි සෝදානන්ුවේ ලකුණු තුනකට හතරකට දෙකකට ප්‍රමාණයන් වලට මේ ඔව්වාන්ට හම්බච්ච පලවෙනි පාඩම සමයි ලකුණ දහයක ප්‍රශ්නයක් හැදිෙන සහ කෙටි ප්‍රශ්ම් තුනක් කතරක් විතර හැදිෙන සාමානයෙන් ලකුණු පහළවකට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් එක නිසා මේ පාඩම හරහා දෙන වඩියෝටික හරියට බලාගන්න ඕනේ ඔන්න සූත්‍රයක් පිටපත් කරන විදිහ ඇයි පිටපත් කරන්නේ දැන් අපිට ඔන්න සංකයා කහිපයක් තේර සංක්‍යයා ක පයක්තේ නවා තව මේ බීතීරුවත් මං සංකයාටිකක් මේ විදිහට දාලාතියාගන්න දැන් ගන්න මම මෙන්න මේ මේම පොඩ්ඩක් හෝගන්න පේන්න මෙම පාට කරන්න මේ සංකයාටික මට අවශ්‍යයකුතු කානකෙන විසිදුනයි පයකුතු ගන්නව එකළ උත්තර ගන්නවු මෙන්න මෙතන මේ තීරුවටට උත්තරේ ගන්නඩඩ මට මේ තීරුවත මම කරන්නේ දී කියම කෝෂයට ගිහිල්ලා B එක කියන කෝෂයට ගිහිල්ලා ලියනවා තින්ටයිප් කරන සමානයි A Aට එකතු කරන්නන වෙස්රේ ඒවන්ත එකතු කරන්න B1 කියලා ලියලන්ට කරම ඔන්න උත්තරයාව විසි අටයි කියලා ස්සල ශයාාවෙල තිබුුණනෑ දැ නැවත බදන්න බොලින්ද. මම ඒතීරුවේ පහලටත් Bීතීරුේ පහලටත් සංකයාටික ටයි් කල තරනම දහයක්ම දානක්ම සිටත්යක් ඔන්න සංකටිටක් ටයිප් කලා තේර. ඊට පස්සේ මට අවශ්‍යවෙලා තියෙන්නේ එකතුව හදන්න A1න් සහ B1 එකතු කරම ඔන්න දැම් මෙතන් අපි උත්තරරි ගත්ත කොමද සූත රැක්ලිව ම සමානයි A1න් දාන B1න්. එට කරම ඔන්න විසි අටයි උත්තරය වා මෙන්න මෙතන්ට හදන්නත් ඕන ෝක ඔතෙන් හදනුමකද කරන්නේ සමානයි. Aටයි් කරන්න දාන Bට මල්ල කරදරයක් මේ එකන්න එකකින්න එකකින්න මේ ඔක්කොම ටයි් කර අන්න නම් ඉති අපිට මොකොටද මේක්සල් කම්පියුටරයක් මොකටද වැඩි එක් වෙන්න ඕන්නේ ඒ නිසා අපිට පහසුකමක් දෙනවා මෙන්න මේ සූත්‍රය මෙතන ලියප සූත්‍රය කොපි කරන්න පුළුවන් කම තියීම කොපි කරන කොපි කරන්න කොහටද පහලට කොපි කරන කොපි කරන්න ක්‍රම තුනක් තේෙන පලවෙනි ක්‍රමය පලවෙනි ක්‍රමය. ඔන්න මේ කෝසය තෝරගන්න කෝසය තෝරගෙන මේ කෝෂේ තියෙනවා පිරවුම් හැඩ ලේ කියල එක පෙරුම් හැල්ලේ ඔන්න පොඩත් දැන් පේෙම ලහු කල තින්නේ මෙන්න මේ කෝසය බලන්ඩ දකුණු පැත්තේ පල් ැහැ චූටියයට කොටුවක් වගේ පේට තිය පොඩ්ඩීමේ කත්වය ර තරමට තියන්නේ ඕක ගොල ඉතන් ප ගරු ගැට ඇකුර තිෙන කොටුව හෙම හිතන් එපා මේ චූටි කොටුවත්ති මෙන්න මෙතන්ට මේ මවස් පොයින්ට ප්‍ර අරංගයාම ඔන්න පෙනස් වුනක් දන්ලකුණක් වගේ ආවා ඔන්න ඔයට කරගෙනට කලික් කරගන්න මවස්ේක කලික් කර ලාහි මෙ පහල්ට ඇදෙන යනවා මේ දක්වා කොයි දක්වාද ඒ ඩී දහය දක්වා ඩී දහය දක්ව වෙලා අතාරෙන. අත ඇරපු ගම ක්ෂණිකව අපිට මෙන්න මේ විදිහට උත්තර ටික ඇවිල්ල තිීම ඔන්න බලන්න උත්තරටි කැවිල්ල තිීම ඔන්න පිටපත් කිරීම වාසි ඒක ක්‍රමයක් පිට පත්රන්න ගත්ත කොමද කරේ පිරවම් හඩ් කනත් මේ ෆිල් හැන්ඩ කියලා දීටු එක පලවෙයියටම සූත්‍රය ලියපු කෝසය තෝ රගෙන ඒක ිල් හැනල්ල එකුට ගිහිල්ල කලික් කරලා දහය දක්වා ඇ දෙග නැවිල්ලා තරම ඕකු හොම ලියන් ප්‍රශ්න පත්වල හලතියනවා කොපි කරන විදිහ කියපන් මේකට ගන්න ක්‍රියාමාගය කියපන් කිය පන්නවි ිය පන්ගල තියෙන එතු අපි ලියන්න ඕනේ ලියන්නෙ කහොමට දැන් අපි අපි එහොත් මේකහෙම 1න් කෝෂය තුළ ඇති පිළිතුර දහය දක්වා ට පත් කිරීම දල පියවර ලයා දක්වන්න ගැලපින් ප්‍රශ්නයක්න අපි කියෙන හා හිට පන්දන්නම් බඩු කියලා ඩුවන් කෝසය තෝරන්න ඔන්න තේරවා D1න් කෝස තේවේගේ නිකුට ලික් රැගල්ලා. එහි නැතිම් D1න් කෝසයහි දකුණු පස පහළ කියෙවරේ ඇති පිරවෝම් හැඩලේ ඔන්න එක තේරවා මත කලික් කර. ද දහයි දක්වා මවස් පොයින්ටරේ ඇදගෙන ගෝස්ොන් ඇැකට ගහිලා තියන්නේ අත හරින්න ඔන්න අතාරය උත්තරටිකාව. ඕක තමයි උත්තර විදිට යනතියට. ඔය දේවල් අපිට පස් පේපස් කතා කන්නකුට තියෙන මම දැන් පාස්පේපස් වලට බහිනවා මේ පාඩ නිවර කරලා ඊට පස්සේ ඕගොල්ලන්ට පාස්පේපස් ටික කරලා යවුරනාාම අර ප්‍රශ්න විසි පහ නවසරයක් කාලියන්ඩුුවෙනවා. ප්‍රශ්න විසිපා නවතරක් ලියන්ට වෙනවා. දැන් පිටපත් කිරි එක කරමයක් තමයි ඔය තව තියෙන ක්‍රමය ඔන්න දැන් අපි පළවිනිට උත්තරය අරන්තයෙනවා මේ ගත්ත උත්තරය තියෙන කෝසේ මත කලික් කරම ගලවන්නන කලික් කර හරි වැඩි දැන්කරන්න මොකක්ද මෙන්න මෙතන තියෙන කොපි පඩ දකුණුවම් පැත්ති උඩින්තින කොපි ට් එක මෙති අකරන හත්තන කොප ුඩ කලික් කරනවා න්න දැන් මේක වටනිකන් කොටු දෙලක් වගේ වැදි දඟන වගේ තිය දැන් ඒකට අපිටආය අවශනය තිින් පල්ල හැකයින්ද Then D1 කෝෂය මත කලික්කර කොපි අයිකරනේ මත කලික් කර ඉට පස්ස කරන්නේ D2 කෝෂයේ සිට මවස්පොය මේ මැදතිීලා හදින්නේ අයින තියන මැදති ලාදින්නේඩී දහය දක්වා කෝෂ සිලට් කර තෝර ගත්තා ඒක ලපියයනවා පේස්ට් කිය අයිකරනෙ මේ තින්නේ පේස්ට් මේකඩ කලික් කර න්න උත්තරටි කාව දෙවිනි ක්‍රමය ක්‍රම දෙකක් කියා දුන්න එකත් තමයි පිරවම් හැන්ලේ කලික් කර ළම බන මෙතන තියෙන පිරුම් හැන්ලේ කෝසේ කලික් කරලේ කෝසේ පිරවුම් හැන්ලේ ත ෆිල් හැන්ල හිහල්ලගෙන ඇගෙන විලාතරක අනිත්්‍යක තමයි මේ උඩ කලික් කර කොපි උඩ කලික් කරා ඊට යට එකඉඳන් අවසානක දක්වත් තෝරලා දෙ2 සිටීතන් දක්ව තෝරලා තේස් ඩ කලික් කරච්චර තුගනි කරමය දැන් දෙවිනිට කියපු කරමීම තමයි ෝටකට් කකිස්ලින් යන්න පුළුවන්කම තියෙන ෝට්කට් කස්ලින් යන කියන්නේ අපි කෙටි මං අතුරු භාවිතත් අපි තෝරවා උත්තරය තින D1න් කෝෂේ තේරුවා. දැන්කරන්නේ කීබෝඩ්ේ කටෝල් අතුර සටRර කළ අතුරත්තින ඒක ඔබා ගෙනනම අතරන්නඇතු සීියකු බන ොමන්ද එවාය එකගගන් පෙන්න. ඔබල අතරනවා. ඔබලා අතෑරයාම වෙන්නේ මොකක්ද මෙන්න මේ ප්ලිකර හා සමනය කොපි බට ප්ලික්කර හා සමානයන. දැන් කරන්නේ. දරන්නමකක්ද ට ඳම් ඕ ඩටල නැ හම මැද මෙම කලික් කල මැදින ඇද න පහල්ට න්න අතරලා කට්‍රෝල් එකත් එක්ක වී අුර වී අහුරබ මෙතනලික් කර කටෝල්ී ගැහුව මෙම කටෝ වී ගැහුව එචර සල ඔන්න ඔය වගේ අපිට උත්තර දෙන්න අවස්තල් මේක තමයි පිටපත් කිරීමද කරඩ වෙන්න යමු පොඩ්ඩක් අපි අපේ සටහනැත් මත්‍රකාලේ සූත්‍රයක් පිට පත් කිරීම ලයන්න මෙහ යම්යක් යම් සූත්‍රයක් ඒ ආකාරයටම යම්යක් ඒ ආකාරයටම ඒ ආකාරයටම ස්ථාන ගණනාවක ස්ථාන ගණනාවක ස්ථාන ගණනාවක යෙදෙන්නේ නම් ස්ථාන ගණනාවක යෙදෙන්නේ නම් එම සූත්‍රය එම සූත්‍රය යතුරු ලියනය නොකර යතුරු ලියනය නොකර ඒෙන්ටයි කරන්න ඇතු කියෙන එක යතුරු ලියනය නොකර යතුරු ලියනය නොකර පිටපත් කළ හැකිය යතුරු ලිනෙන් නොකර පිටපත් කළ හැකි පිටපත් කිරීමේ දී පිටපත් කිරීමේ දී ආකාර කිහිපයක් ට පත් කිරිීමෙද ආකාර කිහිපයක් ඇති අතර පිට පත් කිරීමිෙද ආකාර කිහිපයක් ඇති අතර ඒවා නම් ඒවා නම් ඒවා නම් කියලා අපි මෙන්න මෙම පොඩි සටහනක් ගහගන්්ඩෝනිී මෙම. සීදාලා පහලට පහක් කට මෙන්න මෙයි කොටුවක් ගහගන්නඩ දා නුඩිින් එක තුන්හසර පහදාන මේ පැත්තිම් ඔහු ළංග ලියන පොතෙ කොටුටයක් ග ගන්න මේ විදිට සිටරි පස ඒ තීරව පහට දාන්න ලාහ සිතුන තිස්හතරහතලස් පහ පනසර. ීතර පාගදාන්න අනුවට අසු හත්ත හැත්ත හය හැට පහාමනතර මෙම සංකයාටිකදා ඊට පස්සේ අපි මේ සීමටික දාගන්නක මටික ලියග තකො ඔගට න්නඩෝනි ය වක්ටම කොටුවක් හැදම මේ කහ පාරි උඩින් ඉංග්‍රි කොටි එක මේ ලත්ක්කන්ටි එකයි මේ කෘතිකයි ගහගෙනින් දෝ එ අපිට අර උදාහරමත් එක්කම පැහැදිලිකන්න ලේසි අමතක වෙනි නෑ දැන් බලමු අපි මේ සීතීරුවයේ සී එකට. එක කෝෂයට මේ දෙන්නගේ එකතුව ගන්න විදිහ සමානයි A1 දන1 ඔන්න උත්තරේ එකේ දය දැම් මේ එකසිේ දහය ආපු එක අපිට අවශ්‍යයි මේ ඉතිරිටිකත් කොපි කරග හැමම ටයිප කරන්න බෑ නිසා ක්‍රමය තමයි දැන් ඔයගොල්ලො මෙන්න මේ දැන් මේ පේඩ තියෙන්නේ මේ විදිහයට කොටුවක් ඇඳගන්න මෙ සීවල්ට ගහප එක චූටි කොටුවක් මෙන්න මේ මෙතන හදන විදිහට චූටි කොටුවක් කන්න තිනම් මා කරලා තියාගන්න මේ පැන්තනින් හරි පැෑනෙන් හරි මෙන්න මෙතන තේරුවම නොතන තියෙන්ඩන චූටි කොටුවක් මෙන්න මෙහෙම ඒකට ඊතලයක් ගහල ලියාගන්න පිරවුම් හැඩලේ කළ මේ තියෙන්නේෙ මෙ මේ කතා මෝ කිව් අරකෝෂයගැනේ අපි ඇඳපු තැනම පිරවම් හැන්ඩ්ලේ කළ ගාගන්න අපි මන්ග්‍රසින් ෆල් හන් ෆිල් ක්‍රම තමයි පිපචකේ පලවි නික්‍රමය තමයි එලියගන්න පිටික්න පල නික්‍රම ද ප්‍රම එක. C2 කෝෂයේ තෝරන් තර හුන්දාාලියයන් ක්‍රම එකයි පලවිින් තරුව C2 කෝෂය තෝරන්න ඔන්න C2 කෝෂය මම තේරුවා2 කෝෂයේ තේරවා. C C2 නමස්ොරි C1, C1. C1 1න් කෝෂය තෝරන් එහි දකුණු පස දෙවිනි තරුව එහි දකුණු පස පහල කලවරෙහි ඇති ෆිල් හැන්ඩල් නතිනම් පිරවුම් හැඩ්ලේ. එහි දකුණු පස පහල කලවරෙහි ඇති ෆිල් හැන්ඩ ඇතිනම් පිරවුම් හැඩලය, mata klik keragin mata klik keragin mata klik keragin mata klik keragin si paha මෙ මෙති පලිකර සී පහකෝෂය දක්වා සී පහකෝෂය දක්වා ඇදගෙන ගොස් එකන ප්ලි කර ගෙන අදිනෝයි ඇදගෙන ගොස් අතහරින්න ඔන්න තැරේ පු උත්තරටක කොම දාපු උත්තරටට. ලොක්කොම එක සමාන උත්තර ඇයිල් ලතිී අපිටද මෙහෙම උත්තරා මම්මක් පිටපත් කිරීමේ පළවිණ ක්‍රමය තමයි කියලදුන්නේ සීවන් තේරුවා ඒක ෆිල් හැඳල් එකට ගියා ග හිල්ලා ෑරයක් වයේ දක්වද සී පහ දක් අපි උත්තරයක් ලේන කොට කියන්න නි මොනකෝෂද තොරන්න සවන් ෝෂය තොරන්න ඉරි පස්ස එහි මෙතිනම කෝෂයහි පිරවම් හැන්ලේ මතක් කලික් කරගෙන දකුණු පස පහල කෙලවර ඇති ඒමත්තහා හොත් ති කියලත් දකුණු පස පහලකිලවරහි ඇති පෙරවුම් හැන්්ලේ මත කලික් කර කොතන දක්ල්ද මෙම මෙති පහ අධදිනක ලාි කියන්න උත්තර කියෙන තමයි නමුත් ති පහල අපි දනන්නේ. ෆයු දක්වා ඇදගෙන ගොස් හතාරම එහමතමයි උත්තරරි ලියන්ඩෝනි මති මෙම ප්‍රශ්නිස්තරට සාචකන් තියෙන පසේ පසු තියෙනම එකැම වැඩිපුර වැඩිපුුර වපරු කිය ඔයඒ එක ක්‍රමය ඊළඟට අපිට පුළුවන් දෙවිනි ක්‍රමය ලියන්න දෙවිනි ක්‍රමය පලින් තරුව සීවන්කෝෂයේ තෝරන්න1න් කෝෂය තෝරන්න ඔන්න තේරුවා දෙවෙනි තරුව කොපි කිරීමට අදල් අයිකනය මේ තියන්නේ පෑන වත පැත්තේ උඩින්තියන කොපි කිරීමට අදල් අයිකනය මත ලික් කරන්න ඔන්න කලි කරවන් දෙැම්වෙන්න මේ පැත්තේ වෙනස්ස තින පොඩ්ඩක් මේ සෙල්ල එක වටේ බෝඩර එක ඔන්න කොපි කිරීමට අදා අයිකනය ලික් කර ඊඟ පොයින්් එකසිට අරපි C1 අය ගන්න C පහ දක්වා කෝෂ පරාසය තෝරන්න. C2සි පහ දක්වා කෝෂ පරාසය තෝරන්න. ඔන්න වැඩි කරලා තියෙන C2 කලික් කරලා ස පහල හැරේීම හැබයි මේක මැ ල්ලෙෙන්නව දන්නේ මැද කලික් හෙම මැද කලිප් ලැදගෙන්. දැන් අවසාන පොයින්් එකතේ P තේස්් කිරීමට අදාළ, අයිකරණය මත කලික් කර්ම මේ තියෙන්නේ පෙස්ට් අයිකරන එක ඒකෙව්ඩ කලික් කර්ම අන්න උත්තරටි කැවිල්ලති ඔ ක්‍රම දෙ එකයි මත දයාගන්නේ ඔව අමතකෙන්න්න බැව අමතුුුණ තයි පශ්ේදී ගම බොරුත්තරග සම්මෙන් මැක්ස් කවන්් අමක කුනා තයි ොරුත්තරගයන්, කෝෂ පර සමකුණම තයි බොරුඋත්තරග නි මේ හොඳට මතකගතියක තුමනිි කම තුවෙනි ක්‍රමය තුි කමත්මති ඉතම අපටි කියන්නට මෙහම තියෙන එක හදා ගතන සන්කෝෂය තෝරන් සවන්ෝෂය තෝරණ එක ගිහින් පලික් කර පං කියනෙ කොන්න පලික් කරා දැන් යතුරුපූරුහි යතුරුපූරුවෙහිCT කට යතුර ගැන්න කට කිය එක යතුර සමගයි ගැන එක තද කර ගෙනම කියන එක ඒ යතුර සමඟ Cපුට C අපි ෝක ලියන්න කොමද දන කියල ලිගවා ලක්මක් දෙැම සී කියනෙ කන්ටු ඇතුර ාගන සියයකරබප පං කියනෙ ඔන්න එබවා තුමනික අර උඩින්තිරජි තුංමනිකම තමයි2 සිී පහදක්වා කෝෂ පරාසය තෝරන්න ී පහදක් වදිෆු දක්වා කෝෂ පරාසය තෝරන්න අන්තිමික අන්තින්පොයින්ටල් කරන වැඩේ CT ව ඒන්නේ කන්ටෝල් යතුර සමඟ ව අපුර ව ව අකරලි තද කරමගැ කීබෝඩ්කි අපි ලියන් ෝක CTL ධන ව ඇතුරු තද කරා අන්න තුරත්තරය විල් තියෙන දැන් අපි කොපි කිරෙන් ප්‍රමතුනක් කිය දුන්න මෙන්න මේවා මතකතියාගණ්ඩෝනේ නැත නැමත බලන්ඩෝනනි රෑට නනිදිය ගැන්න ඇතුව ටක්ගාලා මෙව බලන්ඩෝනි විඩියෝස්ටික මන්දීලා තියෙන්නේ එකයි බැරිවිඩ විදිහක්න අමත වඩ විදිහක්න අමතකවන ටක්ගලා වඩිය ගත්ත බලවා හැම ලින්කයක්ක්ම දාලා තිය ගුප් එකටෙක් නිසා එම ප්‍රශ්නයක් වී අකර වී අකරපුතා පීනෙවෙයි ව පේස්ට් කියනකොට පී අකුර ගහන්න නෑ පෙස්ට පීකරු හෝදීින් කටරෝල් එකත පීකර හින් ප්‍රටෙන් අකර තමයි හන්රෝන වෑන් කියන්නන වී අකුර ඒක මෙන මෙයා ව අකුර අපි ඔක ලියන්නේ ස ව ඔන්න හොමලියන් ඒන කරල් ඇතු ෝබාගෙන වී අකුරත් ගහපන් කි ි කතා කර සාපේක්ෂ සහ නිරපේක්ෂ කෝස යොමෝ ගැන් කෝස ලිපිනය තීරු අක්ෂරයකෙන් සහ පේලි අංකයකින් සමන්විත වේ කෝස ලිපිනයක සාමාන්‍යයෙන් තීරු අක්ෂරයක්තිේවා පේලි අංකයක්ය ඒ කිය මොගත්ද අපිතම ඒ දහය කියලා ඒ දහය උදාහමයක් ගත්තා මේක මේ ඒ අකුර කියන්නේ තීරුවට අදාළ අක්ෂරය දහයි කියන්නේ පේලියට අදා ලංකය. මේ දෙක්කින් සම සූත්‍රය එවැනි කෝෂ ලිපිනයක් සාපේක්ෂ කෝෂයොමුුවක් ලෙස හැඳන්නේ. එමනම් මෙන්න මේ වගේ එකක් තියෙනවනං අපි කියනවා ඒකට සාපේක්ෂ කෝසයොමුවක් කියලා. ඩො සංකේතය පේලි අංකය ඉදිරිිය යෙදී මෙන් පේලි නිරපේක්ෂ කෝෂයොමුවක් ද ඩොලර සංකේතය මෙන්න මෙතෙන්ට දැම්මෝතින්. අපි කියනවා ඒකට පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක් කියලා. පේි නිරේ අකෙ ස්්‍රන් දර ංන්කි අධාරන පෙලියෙන්නේ එතකොට කියන අප ඒකට පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක් කිය. ඊට පස්ස බලන්න තීරු අක්ෂරය ඉදිරියේදී රීමෙන් තීරු අක්ෂණයට ධනමයි කියන්නේ ඒ දහ ඇ තිබු නොත් මේ ැන නැතු මෙතින් පදාන. ක්යටදා එහෙම නොත් අපි කියවාකට තීරු නිරපේක්ෂ කෝෂයොමුවක් කියලා තීරු නිරපේක්ෂ කෝසයමුවක් කියක මේ තියනෙ උඩින් තියෙන්නේ පේර නිරපේක්ෂ කෝසයොුවක් මේ තියන්නේ ඒක මේ තීරු නිරපේක්ෂ කෝසයොමුවක් පේලි අංක සා තීරු ක්ෂරය යන දෙකම ඉදිියෙන් යදෝතින් උදාහරණයක් ඩොලමක් ඒ දහය මෙහෙම තිබුණතින් අපි කියනවා මේකට මොකක්ද කියන්න. පේලි සහ තීරු නිරපේක්ෂකෝෂයොමුවක් කියලනවා මෙන්න මේ එතකොට අපි සාපේක්ෂකෝෂයො සාපේෂෝෂය සාපේක්ෂකෝෂයොමුවක් කියලා කියන්නේ හරියට ඒ දහය වගේ තියෙන එකකට පේර නිිරපේක්ෂ කෝෂයවමුවක් කියලා කියන්නේ ඉලක්කම ඉස්සරහෙන් ඩොලර් මාහට තියරවමනං ඒකට. මේ කියන්නේ අකු ඉස්රහි ඉංග්‍රීසි කකු ඉස්රහි ොල හ තිර අපි කියරන්නේ එකට තීරු නිරපේක්ෂයි කියලා. තීරු සහ පේල නිරපේක්ෂයි කියලා කියනවා අකුරට ස්රහිෙන් උත්තියවා ලත්කමටිස් රහිමුත් ය අන් එහෙම අපිෙන තීර සහ පේරි දෙකම විරපේක්ෂ කෝෂයොමෝ කියලා එහෙම නම් ඔයාලට පැහැදිලි වෙන්ඩ ඕනින් නන්න මේක හැදෙන විදිහ එ මේටික් අලුත් උදාහරටයක් දාලා ඔවුල්ල පොතේ ලියගන්න මාතෘකාාව සාපේක්ෂ සර නිරපේක්ෂ කෝෂ යොමෝ කියලා දාගන්න ම නැවත විස්තරක න මේ සාපේක්ෂ කෝෂ යොම්වෝ මෙන මෙතන මම ගත්තය උත්තරයක් කොහොමද සමානයි A1න් න A2 කියලා ඒ ගත්ත උත්තරයේ මම පිරෝ මහැඩ්ලෙන් අල්ලලා මෙහෙම ඇදල පිටපත් කරලා මේ පැතර කොපි කරගත්ත. මෙතන බැලූතින් B1 දන Bට මෙතන බැලූතින් C1න් න C2 මෙතන බැලූතින් තියනු D1න් දන D2 මෙන්න මේතන දාපු එක අපි 1ට ඒ විදිහටම තියෙනවා මේ පැත්තර එද්ද එද්දB විදිරි වෙනස්සරතිය. අපි කියන මේ විදිහට වෙනස් වෙනවා නම් සාපේක්ෂ කෝෂයොමුවක් කියලා සාපේක්ෂ කෝෂයොමුවක් කියලා එතක දැන්හහි පිටපත් කරේ මේ පැත්තර එතකොට ඒත් කියන්නේ සාපේක්ෂ කෝෂයොමුවක් කියලා මෙ මේක බලන්න චුට්ටක් ං දානව සංකයාටිකු හෙ පහලට මෙසනත් ධම සංක්‍රයාාටයයක් පහලට එහම දාලා මෙතට එකතුව ගන්නවා දැන් අපි මේටිකේ එකතුවගත්ත මෙතින්ට ම මේටිකේතුව ගන්නවා මෙත කොමද ගන්නේ සමානයි F1 දන්න1ව වගේ හොඳේ ඒකල ම මේ පිටපස් කරනවා පහලට පහල්ට පිටපත් කරාම උත්තරේ මෙතන තිබුණ F1 G1 මෙෙට එද්දී ඒ අන්තිමට ේදිකොට F හත න ජී හත F7 G7 මේ මේ පැත්තට පිටපත් කරනකොට ABCඩ විදිරි වෙනස් වුණා මෙතන් පහල්ට පිටපත් කරදදි උඩ තිබුණේ එක එක මෙතද දෙක දෙක වෙනවා තුනතුන වෙනවා පහ පහ මෙතකොට හත හත වෙලා මෙහෙම වෙනස් වෙනවනම් හර හට හරි පහල්ට හරි පිටපත් කරද්දි සාපේක්ෂ වෙනස් වෙනවානම් එක තුන හතට පවිදියට හෝ ABC දිවිදිව වෙනස්වය වනා අපි තියෙනවා ඒ කෝෂ ලිපිනවලට සාපේක්ෂකෝෂ ලිපිනයන් කියලා පැදිරේද සූත්‍රය පේලියක් ඔස්සේ පිටපත්වනට එහි අඩු කෝෂ ලිපිනවල පේලි අංක අන්‍යත වෙනස්සේ නම් මෙන්න මේ වැඩේ වෙනවා නම් කියලා කියන්නේ ඔන්න එකතා වෙලා තියෙන මෙන්න මෙතන අනු්‍යාත වෙනස්ස ලන පේලි අංක මේ තියන්නේ පේිය අංක මෙතන පේලියන්ඒ එක තිබා පියක දෙක තියනවා මෙතන පේලිියන්ක තුන අතර තියෙන ට ද ද්ද පිළිවල්ට වෙනස්සෙලා තිනම්. ඒ කතාව තමයි මේ කියන්නේ. සූත්‍රයේ පේලියක් හොස්සේ පිටපත්වන විට එහි අඩංගු කෝෂලිපිට පේලි අංකය අනු්‍යාත වෙනස්සේ නම් සහ තීරුවක් පොස්සේ පිටපත්වන විට. අඩංගු කෝෂලිපින තීරු අක්ෂරය අනු්‍යාතව වෙනස්වේ නම් එවැනි කෝෂ ලිපින සාපේක්ෂ කෝෂයවම අපලි සැඳන්න මේ තීරු නිරපේක්ෂ සහ පෙළි නිරපේක්ෂ කියලා කියන්නේ ළමයි සරලොවකිී වූතින් කසයක් එහාට මෙහාට පිටපත් කරන එක සූත්‍රයක් පිටපත් කරන කොට යම්කිසි කෝසයක් ලොක්කරලා තියාගන්නවා එහාට මෙහාට මාරුවෙන්ට දෙන්න ඇතුව තියාගන්නවා ඒකට තමයි කියන්නේ අපි මේ නිරපේක්ෂ කරනවා කියලා. උදාහරණකට යමු අප ෝකට එක්ර ෂීට් එකට මේ අච්චුපතත්ව එක මේ වැඩි කරන එක හරි පිස්තු වැඩ ඔන්න මම ගන්නවා චූටි සූත්‍රයක් න්න බලන්නහමති සමානයි සම්තිදමඒවන් දන1 කියලා මේක පහල්ට පිටපත් කරනවාම මෙහෙම එදදී එදදි පහල්ට එදදඒට වෙනවා ට පස්සඒ වෙනවා මෙ දදි A4B4ෝ වෙනවා එක දෙකවුණ දෙක තුන වුණ තුන හතර වුණ අන්න මේකලි කිෙන සාපේක්ෂ කෝෂයමුවක්කයට එදකු ෝක අනි පැත්තර පිටපත් කරම් මෙහෙම බල තුනක් බන්ධරනම් මෙතන අපි දීනා සූත්‍රය සමානයි හය එකතු කිරීම ඒ හත දාලක් මේක පිට පක් කරවා මේ පැත්තට එතවන ොු දු මේහි පේලයක් දිගගේ පිටපත් කරේ මේ මෙතන තිබුණේ ඒ ඒ අකුරු මෙතැන්ට එද්ද එකබවට පත් වෙනවා මෙතටෙද්ද සවට පත් වෙනවා එව පත් වෙනස් වෙනවා මෙතන පහල්ට ෙද්දී ඉලක්කම වෙනස් වෙනවා රහට යද්ද මේ අකුර වෙනස් වෙනවා අපි කියනවා මේවට සාපේක්ෂ කෝෂ ලිපින කියලා සාපේක්ෂ කෝෂ ලිපින දැන් සමහර අවස්ථාවල අපිට මෙහෙන වෙනවා ඔන්න මේ හොඳර බලාගන්න මේ සංකයා සියල්ලට එකදුකා නොන සීය මේක ටයිප් කරන්න බැස සය සය කියල් ට කරන්න බෑ උත්තරේ ගන්න පලි කරන පුුවන්ගන්න සමානයි ඒ පහව බ පහලව උත්තරය වා එකසේ විසි අතර දෙවිනි අවස්ථාව දී එන්ඩෝනි අපිට සමානයි ඒ පහලව දන බීදාසය මෙහමෙන්ඩෝ එදකොට ඒ පහලව කියනක් කෙන වෙනස් වෙන්න බෑඩැන් අර සාපේක්ෂවල දී මොකද උනේ මෙතනදී වෙනස්නේ බන්න ඒකති විච්චියක මෙටෙද්ද ඒ දෙකවුණා ඊට පස්සේ මෙටෙද්දදි ඒ හතර උන මෙතෙන්ටෙද අන්න ෝගේ වෙනස් වෙන්න්න බැයි මෙතන මෙතන තියනේ ඒ පහළෝම තමයි ඒ පහලොවම ලයි මෙතන තියෙන් නොන මේක හැබැයි හෙමනෑ ඒ පහලව දාසේ දාහත දාහට දාහනම විශ්ස වෙනස් එෙන්ඕෝ ඔන්න එහනම් වෙනස් නොවේ ඉන්ඩෝනි කවුද ඒ පහලව පහළව දාසේ වෙන්න බෑ පේලිය ක්න්න පේලි පයින්න බැරි පහල් මේ පේලියෙන් මේ දාසේ පිළිටි අන්න බෑ එනම් පහළව කියක ලොක් කරන්නඩොල් අපි පහළ විස්සරයින් ඩොලර් මාහිට දාන ඔන්න ඕකට තමයි කියන්නේ පේලි නිරපේක්ෂ කරමවා දැ මේ තියෙන්නේ පේලි නිරපේක්ෂ කෝෂ යොමුවක් පැහැදි දැම් මේ එක පිටපත්කරත් පහලට මෙන්න මෙතන් තෙනකොට එතන ඉන්නේ ඒ ඩොලර් මාක්ම? පහව ධන බීවිස්ස බලන්න ඒ ඩොලමාක් පහළව දන බී විස්ස ඔන්න ඉන්නවා ඔය අපි කරේ පේලි නිරපේක්ෂ කරම් මොකද පහළව කියන පේලිය දාසය කියන පේට මාරුවෙන්ඩ දුන්නේ නෑ. ඕෝක තමයි පේල නිරපේක්ෂ කරමවා කියලා කියැ තු නේ තියන්නේ පේරිි නිරපේක්ෂ කෝසයමෝ දෙන් අපි මෙතන බලමෝ තීරු නිරපේක්ෂ කරන විදිහ. තීරු නිරපේක්ෂ කරන විදිහ තමයි අයි සැරැ් බලාගන්නගොල්ලෝ ඔන්න මම මෙතන්ට ගන්නවා සමානයි ඒ විසි පහ දාන ඒ විසි හය. මෙක පිට පච් කරන මේ පැත්තට. අපිට පන්සිය දොල්හ මෙතෙන්ටට ඊට පස්සෙ අපිට පන්සේ ති හතන මෙතන ොකොද මෙන්න මෙහමෙකතුේ මේ අයි දෙන්න. එහෙම වෙලා නෑ. නති වෙඩුවුන මතින යයි මේ අ දෙන එකතුන්න ඒ එක වෙලා නෑ ඒ මොකද මෙතන තිබුණු කෝෂලිපින කියන්නේ ඒ විසි හය මෙතට මාරු වෙලා තියෙන මෙතට මාරුවෙලා මෙහ මාරු ල තියනවා ඒක නවත්තන්න අපි මෙන්න මෙතනට දානවා මෙ මෙතන ලදානවා ඒ විසි හය වෙනස් වන්න ටෑ B විසි හැ වෙන්න බැහෙන ඒ B නොවීතියාල් ගණ්ඩුවුන් නිසා ඒ සරහටදානවා ඩොලර්මා දැම් පිටපත් කරන අපි මේ පැත්තට මොකද වනේ දැන් මේ තැන්වල ඒ ඩො ඩොලර්මාක් ඒ විසි හය ඇම තැන හෙම තිේ මෙතැන තියන්නේ ඩොලමාක් ඒ විසි හය මෙතන තියනෙ ඩොලමාක් ඒ විසි හයි අන්න ඕකට සම අපි කියන්නේ තීරු නිරපේක්ෂ කරනවා කිය සරෝක ඉතින් මේ තීරු ලොක්කරම ඒබටරයන්න දෙන්නතු ලොක් කරලදාම ඕකතයිම කියන්නේ. පේර නිරපේෂ කරන අකිවොත් එක තිබ්බොත් දෙකට යන්න නොදී ලොක් කරලදා තීරු නිරපේෂක කර අකිවොත් එහෙම ඒතිය එක බිටයන්න නොී ලොක් කලදන ඒ කියන්නේ ඒ විරක් නෙේ ී තිබොත් ඊටයන්නද නොදී ්ලොක් කලදානවා ඒකට තමයි කියන්නේ පේලිය තීරුව වෙනස්සන්න දෙන්න තර නිටපේෂ කරනවා පේලිය වෙනස් වන්න දෙන්න තිනම් පේරිි නිරපේෂ කරනවා ඔය දෙකට මිස්සහන් දානවනන් තීරු සහ පේලි දෙගම නිරපේෂ කරනවා කියලා තමයින්න ට් අපි පොඩි සටහනකට ලියගඩ ෆාපේක්ෂ කෝසියොමු ෆාපේක්ෂ කෝසියොමු ඒක ඇටදිලියවුමක් නේම තීරුවක් දිගී පහලට හෝ තීරුුවක්දගේ පහලට පිටපත් කිරීමේදී තීවුවක්දගේ පහල්ට පිටපත් කිරීමේදී පේලක්ෂරය වෙනස්ුවන සහ වෙනස් වුවන සහ පේලියත් දෙගේ හරහට පිටපත් කිරීමේදී ලියයක් දිගේ හරහට පිටපත් කිරීමේදී හරහට පිටපත් කිරීමේදී. ටීරු අක්ෂරය තීරු අක්ෂරය, වෙනස්වන කෝෂ ලිපින තීු අක්ෂරය, වෙනස්වන කෝෂ ලිපින. සාපේක්ෂ කෝෂ ලිපින ලෙසහබුන්වයි සාපේක්ෂ කෝෂ ලිපින ලෙ සහබුව ලයගන්න පොඩි අනුමාතෘකාව

රෙකෝඩු නෑමං තන්නේ අපි දැන් සර්ලව කිවතින් මෙතෙක් කරපු ටික සාපේක්ෂ කෝෂයොමෝ පහල්ට හෝ හරහට පිටපත් කරද්දි වෙනස් වෙනවා. තීරුවංක පේලියංක වෙනස් වෙන තීරක්ෂරහ පේලියංන්ක වෙනස් වෙන පේලි නිදුර පේක්ෂ කිරීමක දී පහල්ට පිටපස් කරන්නකොට පේලියංකේ වෙනස් වන්න නෑ ලකුණ තින පඩිංකේසිරයි. තීරුවි පේෂ කනට හරහට පිටපත් කරන කොට තීරු අක්ෂර වෙනස් වෙන නෑ ඒ නම් ඒ තීරුම තමයි අනි පැත්රි ගැට බී තීවරත් බවට පත් වවෙෙන නෑ එකට කියන අපි තීරුවිරපේෂ කරනවා කිය. හරහට පහල්ට දෙපැත්තරම් පිට පත් කරන වෙලාවක තීරු අංකේ වෙනස් වවෙෙන නෑ අක වෙනස් තීරු සහ පේලි වෙනස්වෙන්නේ අංක වෙනස් වෙනන කකුර වෙනස් වෙන්නෙන ඒකට තමයි ගන්න තයරු සහ පේලි නිරපේක්ෂ කෝෂ ලිපින කියර මේවා සම්බන්ධ අපිට පාස් පේපස් සොල වැඩ කටයුතු කරන කොට වැදගත්වෙන බොහෝදුරට මේවා භාවිතයේ ඩොලර් මාහික භාවිතා කරන්න වෙන්නේ අපිට මොකක් හරි අගයක් තනියෙන් ගෙ දෙෙන අවස්ථාවල හොඳට මතක තියගන්න මොකක් හරි අගයක් තනියෙන් යෙ දෙෙනවා නම් එක්කෝ ප්‍රතිසතයක් වෙන්න පුළුවන් එක්කෝ වැඩ කරන දිනගරන්නක්වෙන්න පුළුවන් බි සහරස්ථාවද නිශ්චිත වල කකර දින ගන්නත් යෙනන. දිගන්න වන්න පුළුවන්. සමහරලාවට ඕට පෑකට ගන මුදද වගේයක් වෙන්න පුළුවන් ප්‍රශ්ට පත්‍රල් තියන වගේ දෙවත් තනියම ඉන්නේ. වෙනම කෝෂයක දාලා තියෙනවා පැත්තක එක ප්‍රතිසාත් අ සීජයටට මෙච්චලක ප්‍රමාණයක් කියලා තිෙනවා. අන්න ඒකගේ දවල්ද තමයි බොහෝදුට අපිට මේක භාවිතාරන්න සිදධ වෙන්නේ. පස්සේපස්ටික සාකච්චා කන්නකට මෙන්න මේවා සම්බන්ධ ප්‍රක්ටක්ලි භවිතා වෙන්න පේපස්ුල හන්න කොමද කියලා සාකච්ඡා කරමු අපි දෙනට තියෙන අවසාන මාතෘ කාවක අද දවස කරන අවසාන මාතෘකාජෙට් ලයාගන්න ප්‍රස්ථාර භාවිතය ඉසර ලිව මංහිතන්න දෙැ අපිට අපිට පුළුවන් මේ ප්‍රස්ථාර් විධ ප්‍රස්ථාර වර්ග භාවිතා කරන්නන්නේක්ල්ීටව මේ දත්ත ටිකක් පෙන්න්නන්න අපිතම මෙන්න මේ ටික කියලා පෙන්න්න පුළුවන් ප්‍රස්ථාරයකි ඉසර්් හිල්ල මෙන්න ප්‍රස්ථාරයක් දෙනවාට ඔන්න ප්‍රස්ථාරයක් ටක්ගල හැදු අපිට මෙම ප්‍රස්ථාරය හලාන්න පුළන් තා ප්‍රස්ථාරයක් බලම අපි මේ ටිකටම ඉන්සර්් ඉහිල්ලවැකක් බලමු ප්‍රස්ථාරයා අපි මෙ නම් වෙනස් කන පුළුවන් ඊට පස්සේ තවබල ලයින් චාර්්ටයදාන් මේ ති ලයින් චාර්්ටයක් කේක විදිහට අපිට එනවා මෙන්න මේ වගේ අපිට භාවිතා කර පුළුවන් ප්‍රස්ථාර වර්ද කීපයක් තියෙනවා එබන් හරහට වට ප මේ භාවිත මේ කේක විදිහට අපිට හදදාගන්න පුළුවන්කම තිය තව තියෙනවා මෙහෙම වට ප්‍රස්ථර් ක වි ප්‍රස්ථාර් භාවිතාගන පුළුවන් මේ ප්‍රස්ථාර් වර්ගටය ඇත්තයෙන අපිට තීර ප්‍රස්ථාර් දඩු ප්‍රස්ථාර් රේකා ප්‍රස්ථාවර වට ප්‍රස්ථාර් සහක්ය පස්ථාර කියලා තීර ප්‍රස්ථාරයක් කියලා කියන මෙන්න මෙහෙම ඉහලට තියෙනේවා උදාහරණයක් ව දිරිගත්තොත් මේ තියන තීර ප්‍රසනට ති කොළම් චාර්් කියලා කොක් උඩට කනුුවක් වගේ තියෙනව කනු විදිහයට තියෙනවා මෙ මේක තොරතුර දාන පුළුවන් පැහැදිද මේ වගේ චාට්ක කියන්නේ ප්‍රස්ථාරය අපට දාන්නන පුුවන්කමතියම් ඊළමට කියන දන්නු ප්‍රස්ථා දඩු ප්‍රස්ථාර කියලා කියන්නේ අපි ගෙන බාචාට් කියලා බලු අප පොඩක් ගිහින් මේ දඩු ප්‍රස්ථාරයක්ොයා ගඩ ඉසර්ටතිනි බාචා් ඔන්න දඩු ප්‍රස්ථාරය මෙෙම දාන්න පුළුවන් කමතිය ර්ගත්තිව ේකා ප්‍රස්ථ ලයින් චාර්් එක මේ ලයින් චාට් එක මේක් බණන්න මෙතන තීල් දත්තායිතම ශවී සමහ එකවර සංසධනකීමට පුළුවන් ඒ වගේ මතායි මේකත් නහම ද අයිතම සමහයක් සසධන කරන්න පුළුවන් කමතය දු ප්‍රස්ථාර තිී ප්‍රස්ථාර ඒවගේම රේකා ප්‍රස්ථාරත් ඒවගේම එක වගේ මදත්ේකන තීරු ප්‍රස්ථාාවලින් පුළුවන්ද දනු ප්‍රස්ථාරක ොපුලුවන් රේකා ප්‍රස්ථාරක ො පුලුව වට ප්‍රස්ථාර බලන්න වට ප්‍රස්ථාර් තිය ප්‍රතිශාතා යන් දැක්කුම් දැන් සහ අවස්ථාවද ජනග්‍රහණය සියයට විස්සක්කින්න මෙච්චර ජනග්‍රහන මේ ජනග්‍රහණේ ස රහුවක්කින්න සිංහල සීියයට පහළවකින්න දෙමල මුස්ලින් සියයට පහයි අන්න ඒවයි කියන අවස්ථාවදන සියයට ගඩන්ගොලින් අන්න ඒවා පෙන්නම්ත මේ වට ප්‍රස්ථාරහි භාවිතා කරන් සීයට ගනම් පෙන්න්න පොඩ්ඩක් විබලු මෙනම වගේටයක්ක වට ප්‍රස්ථර් දාල ඉන්සර්ට් මේතියන්නේ සීියට නැතිවුණ අට නමුත්තර එක එක අහිතමයක් වගේ තමයි තින සීහර ගනන්ගුලි ජනගහණය සීට මෙච්චර මෙච්චර මෙචරන්නන්නේ වගේ පෙන්න්න පුළුවන් කමතය භූමි පරිභෝජනය අන්නේ වගේ දෙවල් පෙන්න්න පුළුවන් කම තියෙනවාත අවසානක්යි ප්‍රස්ථාර යුගල වශයෙන් පවති නඒවා යුගලයක් ඩබ ලක්පුදිට තියනෙනවා අපිහිතම ටික කියලා ඉන්සර් කරමක්යි ප්‍රස්ථාරක්යිස්කට කිය ලාකිව සාමා්‍ය ඔන්නඔය වගේ තමයි අපිට පෙන්නන්න පුළුවන් කම කිය ප්‍රස්ථාර විදි අපිට පෙන්න පුළුව මේවාටයක් මතකතියා ගණ්ඩෝගොල්ලු මෙන්න මේ තියෙන චාට්ටකත් එක්ක පොඩ්ඩක්ඉඩ මෙතෙක් කල් පහුගේ වාර බාගල හලා තිබුණු ප්‍රස්ථාරාවට අපි දඩ ති රුත්වේ තමයි එක්ක තීරු ප්‍රස්ථාරය එක දනු ප්‍රස්ථාරය එක් රේකා ප්‍රස්ථාර එක් මේ දෙක් එච්චරයි මේ සම්බන්ධ අහල තිබුණයි මෙතෙක් කල් මේ එක දෙක තුන කියෙන ප්‍රස්ථාර වර්ගතුන විතරයි මෙතෙක් අහලා තිබුණේ පාස් පේපර්ස්ොල එතකොට ඒටි ඇසයින් තමයි එක්සල්ීටවල ප්‍රශ්න හැදිලා තිබුණේ මේ වට ප්‍රස්ථාර එක් ප්‍රස්ථර් ගෑවි ලවත් තිබුණ නෑ අපිසාකච්ච කනුලට බලමු මේව තිබුණද කියන එක රට් එතකොට අපිට මේක මෙතිින් ප තිය එක්ල් සිීටල වැඩ කරන විදිිකයක වැඩ කරන විදිවල් තමයි තියම ප්‍රස්ථරයක් දාන විදිහකෝොමද ඒ වගේ පොඩිපොලි දේවල්ටිගත් තමයි තියන්නේ ඒ අපිට පොතත් තරම් වාඩනම් කම්ට රි සරහ කරගන්න පුළුවන්කම තින ොහම පොඩ්ඩ තියෙන ති මේ විදිහර දත්තා අපිට මේක්සෙල් පාඩමන විදදුත් පැතුරුම් පත් පාඩම අපිටගරගන්න පුළුවන්කම තේ මේකෙ තියන පස් පේපස් වල තියන ප්‍රශ්නට එක සාකච්ඡා කරවා ලබන සතිය ඉඳලා පස්ේපසති ප්‍රශ්න එනිසා ඒවත් එක සම්බන්ධෙන්ට මදදිහු ප්‍රශ්න විසි පහෝගොලන්ට කරන තමයිතිෙන්නේ දැංගෝගුවන්ටර සමහර ප්‍රශ්න වලට උත්තරලියන්න පුළුවන් වඩ ඇති ආතර බලන්න නිකමට බාන උඩි බලාගෙනන්ඩ නකර දැන්නම් මේ හරය කියල හදන් ඊට පසනි පස්ේපස්්ටික සාකච්ඡා කන පස් ේපස් ටික සාකච්චා කනව තව තව දීවල් අපිට එකතුෙන උත්තරගන්න ්‍රමාමිට එකතු වෙනවා. ඊට පස්සේ අපි මේ ප්‍රශ්න විසි පහක දිකර සාකච්්‍යා කරගනයම් ිට එකකා ලක්කන ොද මේිරක් මහන්සු ප්‍රශනයක් නැහැ මේ පාඩමෙන් ලකුණු පහලවකට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්කම තියෙනවා හරිහන අපි විද්‍යුත් පැතරුම් පත් පාඩම මේ විදි අපි සටහන් ටික අවසාන කරන අපි ඉදිරියේදී ප්‍රස්පේපස්ව තින ප්‍රශ්නවලට උත්තර සපයන්න ඕනේ ඒටික සාකච්ඡා කරාම මම දීපු ප්‍රශ්න විසි පහට ඔගුවන්ට යන්න තවත් හැකි ඇවල බෙනවා ඉරිසපය විසි පහ පුළුවන් හැම අවස්ථාවක දීම සාකච්ඡා කරම හොඳ හෙමනම් ලකුණු පහලවට ආසන ප්‍රමාණයක් ගන්න පුළුවන්ගෙන විදි පාඩමතලක් ඉර කරේ මෙින් පස්සේ අපිට ව පොයින්ට් නැතිනම් දු සමර්පන කියන පාලමත් එක් සබන්ධනක දුවන්ම තේරෙන එමනම්ි නැවත හමුවවා විදුත් පැතුරුම් පත් පාඩම පාස් පේපස් සාතක්්චවත් එක්ක එනම් ඒ විඩියත් එක අප නැවත මුණ ගැහෙමෝ සුබදායි සතියක් පර්න කරනා අයිබෝන සුම් ට